SARS-CoV-2 වෛරස් එක ශරීරයට ආසාදින වුණාට පස්සේ වෙන්නේ මොකද්ද මේ කතන්දරේ ඉවර වෙන්නේ කවද්ද අපි මේ ප්‍රස්තාරය අනුව ඒ ගැන පොඩි විස්තරයක් දැනගමු ප්‍රස්තාරයේ තියෙන්නේ කාලයට එරෙහිව වෛරස් ප්‍රමාණය මේ රතු පාටින් දක්වලා තියෙන්නේ වෛරස් ප්‍රමාණය වෙනස් වෙන විදිහ ගමු වෛරස් එක ඔබගේ ශරීරයට එන දවසම එක්ස්පෝෂර් කියලා ලං කරලා තියෙන්නේ මේ අවස්ථාව වෛරස් එක ශරීරයට ආපු ගමන්ම ඔබට කැස්සෙන් බිරිසා වුණා වගේ දැනෙන්නේ නැහැ රෝග ලක්ෂණ පෙන්වන්න ගන්නේ වෛරසය ශරීරගත වෙලා දවස් 5ක් නැත්නම් 6ක් ගත වුණාට පස්සේ වෛරසය ශරීරගත වෙලා රෝග ලක්ෂණ පෙන්වන තාක්කල් කාලයට අපි කියනවා බීජ අවසන සමය නැත්නම් ඉන්කියුබේෂන් පීරියඩ් එක ඉන්කියුබේෂන් පීරියඩ් එකෙන් පස්සේ කාලේ තමයි ඉන්ෆෙක්ෂස් පීරියඩ් එක ඒ කියන්නේ තව කෙනෙකුට බෝ කිරීමේ හැකියාව තියෙන रोग लक्षण रोगे बोक ओब रोगे बोवेन एक कोविड 19 भयानक तिरास्वीरासीटिविटी कार्ड एंटीजन परीक्षा කඩිරි වලින් ඇඳලා තියෙන්නේ sensitivity එක වැඩි PCR කරන අවස්ථාව. මේ ඉර උඩ රතු පාට ඩොට් එකකින් දක්වලා තියෙන්නේ ඇන්ටිජන් එක පොසිටිව් වෙන්න පුළුවන් අවස්ථාව සහ PCR එක පොසිටිව් වෙන්න පුළුවන් අවස්ථාව. PCR එකක් හෝ ඇන්ටිජන් එකක් කරන්නේ රෝග ලක්ෂණ ආවම එන්න කලින් කරන්නේ නැහැ. ඒයි ඊට කලින් ඔබ රෝගය බෝ කරන්න හැකියාවක් තියෙනවා. රෝග ලක්ෂණ පෙන්වන්න පටන් අරගෙන දින 10ක් ගත වෙනකොට infectious සීමාව, ඒ කියන්නේ තව කෙනෙකුට බෝ කිරීමේ හැකියාව තියෙන කාලය ඉවර වෙනවා. සාමාන්‍යයෙන් දින 14ක් යනකොට ඔබගෙන් තව කෙනෙකුට බෝ කිරීමේ හැකියාව නැති වෙලා යනවා. හැබැයි වෛරසයේ ඇඟ පුරා තියෙනවා. අවම දින 25ක් නැත්තම් 35ක් යනකම් ශරීරය ඇතුළත වෛරසය තියෙනවා. ඒ නිසා PCR එක පොසිටිව් වෙන්න පුළුවන් දින 25 දක්වාම. අවම දින 17ක් 20ක් අතර වෙනකම්. රෝහලෙන් ගෙදර ගියාට පස්සෙත් PCR එක පොසිටිව් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ බය වෙන්න ඕනේ නැහැ. ඔබගෙන් තව කෙනෙකුට බෝ වෙනවා කියලා. ඉන්ෆෙක්ෂස් පීරියඩ් එකෙන් පස්සේ කාලේ දින 10 සිට දින 25 නැත්තම් 35 අතර කාලේ අපි කියනවා පෝස්ට් ඉන්ෆෙක්ෂස් පීරියඩ් එක කියලා. කාලය ඇතුළතත් රෝග ලක්ෂණ නැති වුණාට වෛරස් එක ශරීරය තුල තියෙනවා. ඒ නිසා රෝහලෙන් ගෙදර ගියාම එහෙම නැත්තම් දින 10 ඉවර වුණාට පස්සේ ඔබට කැස්ස එහෙම නැත්තම් ගඳ සුවඳ දැනෙන්නේ නැති එක තියෙන්න පුළුවන්. ඒකට අනවශ්‍ය බියක් ඇති කරගන්න ඕනේ නැහැ. හැබැයි දියවැඩියාව, ප්‍රෙෂර් අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් රෝග වගේ තියෙන අයට මේ කාලය ඇතුළතත් මේ වෛරස් එක නිසා වෙන්න පුළුවන් නරක දෙයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ බ්ලඩ් ක්ලොට් නැත්තම් ලේ කැටි ගැසීම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අහන්න දකින්න ලැබෙන්නේ ලෙඩේ සනීප වෙලා ගෙදර ගියාට පස්සේ මරණ වෙනවා. මේ ඇතිවන ලේ කැටි ගිහිල්ලා හිර වෙන්න පුළුවන් මොලේ හෘද වස්තුවේ පෙනහල්ලේ. අනට පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන දේ තමයි කොවිඩ් හැදුනට පස්සේ හානි වෙන පෙනහල්ල නැවත යථාතත්වයට පත් වෙන්න හැකියාව අඩුයි කියන එක. ඔබ කොවිඩ් හැදෙන්න කලින් තිබුණ පෙනහල්ල ඔබට කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා තමයි දැනට පරීක්ෂණ වලින් හම්බෙලා තියෙන්නේ. ඉදිරියට සමහරට මේවා වෙනස් වෙයි. එකකින් ගන්න තියෙන වැදගත්ම කතන්දර දෙකයි. රෝග ලක්ෂණයක් නැති ඕනම කෙනෙක්ගේ රෝගය ඔබට එන්න පුළුවන්. ඒ නිසා ඔබ ඉදිරියට එන ඕනම කෙනෙක් කොවිඩ් රෝගියෙක් කියලා හිතන්න. මාස්ක් එක මොනම හේතුවකටවත් ගලවන්න එපා. පිට සනීප වෙලත් අමාරු වෙන්න පුළුවන්. කල්පනාවෙන් ඉන්න.